ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවිගිය කඩලු 10ම දවා ගන්න සමත් වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යවන්න 3 දෙනා. මෙතෙන්දී ශ්‍රී ලංකා කඩලු 6ක්ම දවා ගන්න සමත් වෙන්නේ පිටදඟපන්දු යවන ක්‍රීඩක නයිම් හසන්. හසන් පළවෙනි ඉනිම අවසන් කරන්නේ ලකුණු 106කට කඩලු 6ක් දවාගෙන. නයිම්ට ශ්‍රී ලංකා කණ්ඩායමක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ මෙහිදී හසන් ආබාධයකට ලක්වීමත් එක්ක. නැත්නම් මෙහිදීගේ තියෙන ප්‍රතිකරණ හැකියාවත් එක්ක නයිම්ට වඩා මෙහිදීට කණ්ඩායමට එන්න තියෙන අවස්ථාව වැඩි. කොහොමුණත් තමන්ට ලැබෙන අවස්ථාවෙන් වැඩපෙන්නන්න මේ තරුණ ක්‍රීඩකයාට හැකි වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මට ලැබුණු අවස්ථාවක දක්ෂතාව පෙන්වන්න ලැබුණේ ගැන. පසුගිය කාලේ මිරාස් හොඳටම සෙල්ලම් කළ නිසා එයා තමයි වැඩි සෙල්ලම් කළේ. ඉතින් මේ තරගාවලියට එයාට සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ කියද්දි මම හිතුවා මට ලැබෙන අවස්ථාවෙන් වැඩපෙන්නන්න ඕන කියලා. දැන් නයිම් ඇතුළු බංග්ලාදේශ දඟපන්දු යවන්නන්ගේ ගුරා තමයි අපේ රංගන. රංගනගෙන් පුහුණුකරුවෙක් විදිහට ලැබෙන සහය ගැනත් නයිම් අදහස් දක්වලා තිබුණා. හේරත් මට කියපු දෙයක් තමයි එක තැනක පන්දු යවන්න කියපු දේ. පන්දු පතිතය ලොකු වෙනස්කම් කරන්නේ නැතුව එකම තැනක දාගෙන ඉන්න කියන උපදේශය තමයි මේ තරගයේදී දුන්නේ. මට දුස්රා පන්දුව දාන්න බෑ. ඉතින් මම පන්දුව අල්ලන විදිය වෙනස් කරලා තමයි වෙනස්කම් කරන්නේ. කොහොමුණත් මගේ තියෙන හැකියාවෙන් කරන්න පුළුවන් උපරිමය මම කරන්න උත්සාහ කරනවා. පළවෙනි දවසේ ශ්‍රී ලංකා නායක දිමුත්ගේ කඩුල දවාගෙන කඩුලු දඩේම ආරම්භ කළ නයිම් අනෙක් බංග්ලාදේශ පන්දු යවන්න දෙන්නට වඩා ප්‍රහාරයට ලක් වෙන විදිය තමයි අපි දැක්කේ. පළවෙනි දවසේ මම පන්දුව ගොඩක් උඩ දැම්මා. ඒ නිසා ලකුණු ටිකක් වැඩියෙන් ගියා. දෙවෙනි දවසේ ෂකිබ් මට කිව්වා ලකුණු අඩු කරලා පීඩනේ දෙන්න කියලා. ඒකත් එක්ක දෙවෙනි දවසේ මම පන්දුව වැඩිය උඩ දැම්මේ නැහැ. ඒ නිසා මට දෙවෙනි දවසේ වැඩිය ලකුණු වැදුනේ නැහැ. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා ඉනිම විනාශ කරමින් කඩුලු 6ක් දවාගත්ත නයිම් තරගයේ දෙවෙනි දවසෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.